आकृति संपूर्ण साका रात्रि हरिद लबन रात्रि अटाई संपूर्ण देवनी कोटस पेपर का कभी साकाच्या क्रीम सिद्ध करनवा लंका पुराई ओणम दरुयकट एकट इन्न पुलुवन बव मतक करनो एकट किसिम गडुलुवन नै मुदलाय क्रीमक कोमुकुत नै ओणम केनेकट एकट संबंध वेन्न पुलुवन इदिट मन ए संबंधरणे लहत्ति करला तियेन पेपर तो ओणम केनेकट ए पेपर एक साकाच्या क्रीमट पुलुवन ओयाला ओण केनेकट एतकोट गडुलुवक नै ने ඒ විදිහට වැඩ ටික කරගෙන යමු. එතකොට මම ඒකෙදි පුතේ සම්පූර්ණ මුල ඉඳන් අගට කොහොමද පිළිවෙල වගේ තොරතුරු රාශියක් මූලික කරගෙන මේ පේපර් එක ටිකක් ගැඹුරින් අපි හිතනට වඩා ටිකක් ගැඹුරින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක පුළුවන් කෙනාට බ්‍රේක් ගන්න තරමට වෙලා ඉන්නවා ඇති. ඉතින් මේ බය දුරු කරගන්නත් එක අපි පේපර් එකක් එනන් ඕන දෙයක් වෙන්නේ කියලා සාකච්ඡා කරලා බලමු නේද? सुदुस्लामक धर्म के मत सुदुस्लामक धर्म के लिए मनोवाद भोग विनाश मुखाया सत्र अगति सत्र कर्म क्लेश तुदुस्लामक धर्म के मुखे दो गति तुदुस्लामक धर्म तीन मुखे दहतुन वसरे पलविनी हो देवनी पाड़ी सिंगालवाद सूत्र तुदुस्लामक धर्म तीन दहतुन वसरे पलविनी पाड़ी मत मत पलविनी पाड़ी तम योग तीन සිංගාලවාද සූත්‍රය කියන පාඩමේ තමයි තුදුස්ලාමක ධර්ම කියන එක තියෙන්නේ. ඒක පාඩම් කරගෙන තියාගන්න. උතර පුතේ අපි කතා අද අලුතෙන් එකතු වෙච්ච එක කවුදින් මැසේජ් එකක් දාන්න අපි වැඩ කරන්න කලින්. ඉතින් අපි එහෙනම් අද දවසේ පාඩමත් එක එකතු වෙමු. පසුව තියෙන ඕනෑම ගැටලුවක් Telegram එක ගැන ප්‍රශ්න Telegram එකෙන් විසඳ ගන්න පුළුවන්. WhatsApp පිළිබඳ ගැටලු WhatsApp එකෙන් විසඳ ගන්න පුළුවන්. Facebook එකෙන් ආපු යකි තියෙන ගැටලු Facebook එකෙන් විසඳ ගන්න පුළුවන්. ඕන කෙනෙකුට එහෙම කිසිදු नीति पद्धति गेटलवाक वाल विनयानुकूल हुंदगा इतनी किसी वेतम अलगे बलापुर मट सुप्रोद विधि कमी मम्मी कथाकरा मे पीडीएफ पेन अब पेन सह कटाड मेसेज अभी इलाका भाग लेते मुखादे रिक्वेस्ट करवादर आई नट सह इलाकमें वहा नम दम्मी अयन करना इक दिख तू हर भाग दी कौद या तमंगे नम दिखे नमक तीन पे काट विकार इलाकोड़े नमक अन्न बे तमंगे नम वहा दागे मम्मी मीटिंग अयन करना कमने लग अवट नम दागन लगे नमक गुमदरी नम दागा नमने हेमोम तप ऐगे मैं गा अलगरी अंक नित्या पंत दागन बोलना मेकि दागल कर नम अलगरी अंक कमा दागती तमंग नम तेकड़ेगा महिंदागमने की हरम लेसी गी सती कथाकल महिंदागमने पेर अभी गी सती कथाकले महिंदागमने पेर लग्दी मनोगे पशुभिम हिंदू हामदूर इन कलिंग ලංකාවේ ඇතිවෙච්ච ආගමික පසුබිම තමයි අපි ගිය සතිය සාකච්ඡා කළේ. හරිද? ඒක අදාපි සාකච්ඡා කරන්නේ බුදුදහම. එහෙම නැත්නම් මහින්දාගමනයේ සිදු වුණායින් පස්සේ අපේ රටේ පැවැත්ම මොන වගේද කියන එක ගැන තමයි කතා කරන්නේ. හරිද? මිහිඳු හාමුදුරුව ආවට පස්සේ අපේ රට තුර සිදු වුණු සංස්කෘතික, ආගමික, සමාජීය, දේශපාලනික කියන පසුබිම් වල මොන වගේ වෙනසක්ද සිදු වුණේ කියන එක ගැන තමයි අපි मेहदी अद साकाचार बलापुर हर अभी है ना
පාඩමත්ක එකතු වෙනවා. මම ප්‍රශ්න අහන්න එපා උගන්නන වෙලාවට මොන හරි ප්‍රශ්න අහන්න මම විනාඩි 10ක් විතර උගන්නලා ඔයාලට ප්‍රශ්න අහන්න වෙලාවක් ලබා දෙන්නම්. මහින්දාගමනේ තමයි පාඩමේ කියන්නේ පුතේ මිහිඳු මහ රහතන් වහන්සේගේ පැමිණීම සමග කියන එක. ಭಾರತයේ ධර්මාශෝක රජ කරන රජ කරපු කාලේ ශ්‍රී ලංකා දීපේ රාජ්‍ය කරවි දේවානම්පියතිස්ස රජතුමා. ඒ කියන්නේ පුතේ නවරට සසුන් පිහිටුවීම කියලා සිද්ධියක් අපිට මතකයිනේ. ඒකට ධර්මාශෝක අධිරාජ්‍යයේ ධර්මාශෝක අධිරාජ්‍ය දික්විජේ ප්‍රතිපත්ති අතහැරලා ධර්මවිජේ ප්‍රතිපත්ති අනුගමනය කරන්න පටන් ගත්තට පස්සේ රටවල් බුදුදහමත් එක්ක අල්ලගන්න උත්සාහ කළා. තල්නේ අල්ලගැනීමේ ප්‍රතිපලයක් විදිහට එතුම අනුගමනය කළ ධර්මවිජේ ප්‍රතිපත්තියේ වාසියක් විදිහට තමයි ලංකාව ඇතුළු රටවල් 9කට බුදුදහම ප්‍රචාරය කිරීම සිද්ධ වුණේ. ඒතකොට නවරට සසුන් පිහිටුවීම කියන්නේ ඒක මම හිතන්නේ අපේ ගෲප් එකේ ඉන්න ඇයි මම ඒකට අදාළ කවියක් එහෙම දාලා තිබුණා. මතක ඇති ඒක පාඩම් කරගත්තා නම් හරි. මොකද ඔය නවරට සසුන් පිහිටුවීම කියන එක ඇත්තටම ගොඩක් වැදගත් වෙනවා. මහාවංශය දක්වන්නේ දෙදෙනා අදුෂ්ට මිත්‍යයන් අපි අදුෂ්ට මිත්‍යයන් කියන කෙනෙක් දැකලා නැති කෙනෙක් මම හිතන්නේ ඔකටම කියලා පෑණි මිතුරන් මොකද්ද කියලා නේ දැකලා නැති මිතුරු කියලා කියන්නේ අදුෂ්ටමාන මිතුරු දැන් Facebook එකේ ඉන්නේ ඔයාලගේ අදුෂ්ට මිතුරු දුෂ්ට මිතුරුත් ඉන්නවා අදුෂ්ට කියලා කියන්නේ දැකලා නැති මිතුරු තමයි ඉන්නේ ෆොටෝ දැකලා තියෙනවා ඒනකට හරියට තොරතුරක් දන්නේ නැති හැබැයි දේවානම්පියතිස්ස රජතුමායි ධර්මාශෝක රජතුමායි ගත්තට පස්සේ ඇත්තටම එහෙම දැකලා නැහැ හැබැයි හොඳ යාළුවෝ මෙම මිත්‍රත්වයේ තහවුරු කිරීම සඳහා තිස්ස රජුගේ රාජ සභාවේ සිටි වටිනා පඬුරු එකක් දූතයෝ පිරිසක් අශෝක හමුවට ඇත. තිස්ස රජු කෙරෙහි පැහැදීමක් ඇති කරගත් හැටම ලංකාවේ රජතුමාගේ අභිෂේක මංගල්‍ය අවශ්‍ය උපකරණ රාශියත් සමග එම දූතයන් නැවත ලංකාවට වුණ ලැබි. එම දූතයන්ත් එක්තරා පණිවිඩයක් දෙවන ලදී. ඉතින් පුතේ මේ ලංකාවේ හිටිය දේවානම්පියතිස්ස රජතුමා දූතයෝ කියලා කියන්නේ චරපුරුෂයෝ වෙන්නත් පුළුවන් නේ රාජ්‍ය දූතයෝ කියලා කියන්නේ දැනුත් යනවා ආණ්ඩුවෙන් එන විවිධ රටවල් නියෝජනය කරද්දී පාර්ලිමේන්තුවේ ඉන්න දූතයෝ උන් ඇවිල්ලා අපේ රට විනාශ කරලා දානවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි මේ පිරිස ගිහිල්ලා රජතුමා යවුවා ධර්මාශෝක අධිරාජ්‍යයට තෑගි බෝගත් එක තමන්ගේ දූත පිරිසක්. ඉතින් ඒ දූත පිරිස ගිහිල්ලා කියන්නේ නැතිනේ අපි මේ දේවානම්පියතිස්ස රජතුමාගේ දූතයෝ ඔබතුමාට තෑගි බෝග අරගෙන ආවකුවට පස්සේ එහෙනම් යනකොට ඔයාලා මෙන්න මේවත් රජතුමාට ගිහින් දෙන්න කියලා එයාත් හස්නත් පණිවිඩයක් ලබා දුන්නා. ඒ පණිවිඩය තමයි මම මේ කොටු කරන්නේ. කොහොමද මේ පණිවිඩය මම කොටු කළා බේනවද? මම බුදුන් ද ධර්මයේ ද සංඝයාද සරණ ගියෙමි. ඔන්න දැන් කියනවා එයා හින්දා ලියුමක් ලියනවා මම බුදුහාමුදුරුවෝ ධර්මයේ සංඝයා සරණ ගියා. සාක්‍ය පුත්‍රයන්ගේ උපාසකත්වයටද පැමිණීමි. නරෝත්තමයේ ඔබද මේ උතුම් වස්තු තුනෙහි සිත පහදවා ශ්‍රද්ධාවෙන් සරණයට පැමිණේ. රජතුමනි මම නම් බුදුන් දහම් සංඝන් සරණ ගියා බුදුහාමුදුරන්ගේ උපාසකයෙක් බවට පත් වුණා මිත්‍රේ ඔයත් මේ පුළුවන් නම් ඒ වැඩේ කරන්න කියලා තමයි කිව්වේ මිහිඳු හිමි ප්‍රමුඛ ධර්ම දූතයන් වහන්සේම කරන්නේ මෙම සිද්ධියෙන් පසුවේ මෙන්න මේ සිද්ධිය උනාට පස්සේ තමයි පුතේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීම සිදු වෙන්නේ ಭಾರತයේ සිදු වූ තුන්වන ධර්ම සංගායනාව අවසන නවරට ධර්ම දූතයන් පිටත් කළ විට ශ්‍රී ලංකාවට පැමිණෙන්න නියමිත වූයේ මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිසට මෙකල ශ්‍රී ලක රජ කළ මුටසීව. මුටසීව කියලා කියන්නේ කවුද පුතේ? දේවානම්පියතිස්ස රජතුමාගේ තාත්තගේ නම තමයි මුටසීව. හරිද? දේවානම්පියතිස්ස රජතුමාගේ තාත්තගේ නම මුටසීව. ඒතර මුටසීව රජු මහලු වයස සිටියෙන් යතෝක්ත ධර්මකාරයේ සාපල්‍යයක් ඇති කර ගැනීමට පිළිබඳ උන්වහන්සේට සැක පහළ විය. ඉතින් මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරන්න හිතාගෙන හිටිය කාල වෙද්දී ලංකාවේ රජකලේ දේවානම්පියතිස්ස රජතුමාගේ තාත්තා කියන්නේ මුටසීව රජතුමා මිහිඳු මහරහතන් වහන්සේතුරු රහතන් වහන්සේලා හිතනවා මේ ලංකාවට දැන් වැඩම කළොත් එහෙම මුටසීව රජතුමා ටිකක් වයස්ගත කෙනෙක් කරුණු කාරණා තේරුම් ගන්න පුළුවන් කමක් නැති කෙනෙක් ඒ නිසා අපි එතුමාගේ අභාවයෙන් පස්සේ රජ වෙන්නේ දේවානම්පියතිස්ස යා ඉන්න කාලෙට අපි ලංකාවට වැඩම කරමු කියලා අදහස් කළා ඔහුගේ පසු රජවන දෙවන පියතිස්ස කාලේ උදාවන තෙක්ම තම මෞතුමිය වාසය කළ වේදිසා අගිරියට මිහිඳු හිමි ඇතුළු පිරිස වැඩම කළේ එම නිසා මසක පමණ කාලයක් එහි ගත කරමින් උන්වහන්සේ ශ්‍රී ලංකාවේ එවකට පැති සමාජ තත්ත්වයේ භාෂාවත් පිළිබඳ අධ්‍යයනය කළ බව ඇතැම් ගුතුනි මතයි. ඉතින් මිහිඳු හාමුදුරුව තමන්ට අවස්ථාව වෙනකන් තමන්ගේ මව් හිටිය වේදිසා දෙවියන්ට වේදිසා ගිරියට ගිහිල්ලා
ඉඳගෙන ලංකාව ගැන යා අධ්‍යයනයක් කරනවා. මෙන්න මේක බලන්න බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236. මේක ගොඩාක් වැදගත් හරිද? බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236ක් වන අවුරුද්දේ වෙසක් දින දේවානම්පියතිස්ස රජු අශෝක රජු විසින් එවන ලද ආමිස පඬුරු මගින් අභිෂේක ලබා වැඩි කලක් නොගියේ ඉත්‍ය උත්‍ය සම්බල බද්දසාර සුමන සාමණේර වැදගත් ඉඳ කොටු කරන්නේ බණ්ඩුක උපාසක බලන්න මේ මිහිඳු මහරහතන් වහන්සේට කියන පිටිස මම මේක කියලා දෙන්න පුතේ සමග මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකා දීපෙට වැඩම කළ මේ සිදුවේ බුද්ධ වර්ෂයෙන් 230 වර්ෂයේ පොසොන් පොහොය දිනයට පොසොන් මාසෙක තමයි සිදුනේ එතකොට බලන්න මේ මිහිඳු මහරහතන් වහන්සේ බුද්ධ පරිනිර්වාණය වෙලා වසර 236 ගියාට පස්සේ එන්න තීරණය කරනවා වසර 236 පොසොන් පොහොය දවසක තමයි ලංකාවට වැඩම කරන්නේ එනකොට එන පිටිස බලන්නකෝ ඉත්‍ය කියලා කියන්නේ තෙරුන් වහන්සේ කෙනෙක් පැවිදි වෙච්ච කෙනෙක් කුත්‍ය කියලා කියන්නේ පැවිදි වෙච්ච කෙනෙක් සම්බල බද්දසාල කියලා කියන්නේ ඔක්කොම පැවිදි මහරහතන් වහන්සේලා ඇයි සුමන සාමණේර කෙනෙක් ගినాමේ කාට හරි කියන්න පුළුවන් සාමණේරයෙක් ගినాමේ මොකටද කියලා ලංකාවට ඉදිරි රහතන් වහන්සේලාත් එක්ක මොකටද පුතේ සාමණේරයන් වහන්සේ නමක් අරගෙන ආවේ මොකක්ද ඒකේ හේතුව කවුරු හරි දන්නවා නම් මැසේජ් එකක් දාන්න ඇයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට එනකොට මේ සාමණේරයන් වහන්සේ නමක් අරගෙන ආවේ මොකක්ද යාට තිබිච්ච වුණාව සාමණේර වික්ෂුවගේ නම මොකද්ද ලංකාවට තිබිච්ච වුණා කාට හරි පුළුවන් නම් කියන්න මොකක් හරි හේතුවක් තියෙන බෑ කියන්නේ සුමන සාමණේර කියන්නේ මහාන කරපු කෙනාට මේ ඕන් 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 මහාන කරන්න තරිඳු ප්‍රසාද් සාමණේර කියන්නේ මහාන වෙච්ච අයට තමයි සාමණේර කියන්නේ මහාන වෙච්ච පොඩි හාමුදුරන්ට පැවිදි කරන්න නිලූස් පැවිදි කරන්නද ගෙනාවේ නෑ සාමණේරයන් වහන්සේ නමක් ගෙනාවේ මොකටද ධන උපසම්පදා කරලා පෙන්නා ලංකාවේ වික්ෂුන් වහන්සේලා දැනගෙන හිටියේ නෑනේ මොකද්ද උපසම්පදාව කියලා ලංකාව හිටියා නම් පිරිසක් ඊට පස්සේ රජවරු දැනගෙන හිටියේ නැහැ මොකද්ද උපසම්පදාව කියලා බලන්න ඉත්‍ය උත්‍ය සම්බල බද්දසාල එතන හතරයි මිහිඳු මහරහතන් වහන්සේ පහයි උපසම්පදාවක් කරද්දී විනය කර්ම කිරීම සඳහා වයසින් වැඩි එහෙම නැත්නම් උපසම්පදාව භික්ෂුන් වහන්සේලා පහක් හතරක් පහක්වත් වැඩිම ඉන්න බෑ එතකොට මිහිඳු මහරහතන් වහන්සේයි ඉත්‍යයි උත්‍යයි සම්බලයි බද්දසාලයි දැම්මට පස්සේ පහ හරි සුමන සාමණේර කියන්නේ පැවිදි වෙච්ච පොඩි හාමුදුරු කෙනෙක්. එයාව උපසම්පදා කළා ලංකාවේදී මේ පස් දෙනා. පැහැදිලිද? එතකොට එහෙනම් බණ්ඩුක උපාසකයෙක් අරගෙන ආවම කොටද? රහත් කරන්නද? මේ උපාසකයෙක් අරගෙන ආ මෙහෙම ගෲප් එකක් ආවේ. ඕන රහතන් වහන්සේලාට විතරක් එන්න තිබ්බා. එක්ක සාමණේරයන් වහන්සේලාට විතරක් එන්න තිබ්බා. එක්ක උපාසකයන් විතරක් එන්න තිබ්බයි උපාසකයෙකුත් අරගෙන ආවේ. අන්න හරි. උපාසකයෙක් අරගෙන ආයේ පුතේ ලංකාවේ මොකද්ද මේ මහාන කරනවා කියන එක රජවරුන්ට ඇතුළු මිනිස්සුන්ට ලංකාවේ මිනිස්සුන්ට වෙන්න. පැහැදිලිද එනවා? රහතන් වහන්සේලා ආවා, සාමණේර භික්ෂුන් වහන්සේලාත් ආවා, උපාසකයෝත් ආවා. ඒතකොට මේ වගේ ගෲප් එකක් එන්න හේතුව තමයි ලංකාවට ආවට පස්සේ ධර්මයේ දේශනා කළ අපේ පිරිස ධම්ම අවබෝධ කළායින් පස්සේ ඒ අයට පැවිදි උපසම්පදා වෙන හැටි කියලා දුන්නා. පැවිදි කරන හැටි කියලා දීම සිද්ධ වුණා. මිහිඳු හිමි ලංකාවට වැඩම කළේ ස්වකීය මෑණියන්ගේ ජන්ම භූමිය අවන්ති රටේ. ඔන්න පුතේ මේක වැදගත් තැනක්. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කළේ කොහේ ඉඳන්ද? තමන්ගේ අම්මගේ රට වෙච්ච, අම්මගේ උපන් භූමිය වෙච්ච අවන්තියේ ඉඳන්. වේදිසගිරි අවන්තිය කොහේ ඉඳන්ද? වේදිසගිරි විහාරයේ සිට මේක වලා ගන්න සමහර විට මෙතනින් MCQ ප්‍රශ්නයක් ඇහෙන්න ඉඩකඩ නැතුවම නෙවෙයි. ඒ නිසා ඒක පොඩ්ඩක් වැඩිපුර බලා ගන්න. මෙතන මෙරට සනකිලි දිනයක් වි මූලන ශේෂ්ඨ නම් නැකත් කෙලිය. ඔන්න ඔකත් MCQ එකට අහන්න පුළුවන්. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට එනකොට ලංකාවේ සමර සමර හිටියේ නැකත් දිනේට කියන නම මොකක්ද කියලා. මොකද නම? මූලන ශේෂ්ඨ නම් නැකත් කෙලියක්. ඒ කියන්නේ බුද්ධි පොය දවසට අදනේ පොය දවසට සීල් ගන්න දන්සල් දෙන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ එන්න කලින් පොය දවසට උත්සව දිනයක් විදිහට තමයි සලකලා තිබුණේ. ජල ක්‍රීඩා මෙහිදී විශේෂ ශෝභාපෙනේ රජු වැසියා එම කටයුතු තුළ යොදවා මහා පිරිවරින් හෙතෙම මෝද අඩවීම සඳහා පිටත් වූ බව දක්වයි. මිස්සක පර්වතයේ ප්‍රදේශයේ රජු මොයකුළු බැඳ ගිය බවත්
මොවා මෙහි මෙහි වැඩ කළ පර්වතය අසලෙන් දිව්‍යාම නිසා උන්වහන්සේ හමු බවත් වංශ කතාවේ දැක්කේ. එතකොට පුතේ මිනිස්සු ජල පීඩාහැම කර කර ස්නානය කරනවා රජවරු තවත් පිරිසක් එක්ක සතුන් දඩේම යනවා. මුව දඩේම කිව්ව මුව විතරක් නෙවෙයි සත්ව දඩේම යනවා. එදා ඉතින් මුවෙක් හම්බ වෙලා තියෙනවා. මුවා වෙලාවට මේ මිස්සක පර්වතයේ දිහාවෙන් දැන් පැනලා ගිහිල්ලා රජතුමා මුවා පස්සේ පනනවා. තිස්ස දුවනවා නෑ කොහොමද? මුවා දුවනවා තිස්ස පනනවානේ. එහෙම කියතාවක් තියෙනවද? එම්සික පොතේ තිබ්බා නේද? මිහිඳු හිමි තිස්ස තිස්ස මෙහි ඔය යනුවෙන් ඇමතු බව අපි පුංචි කාලේ ඔක පාඩම් කළේ කොහොමද? මොකක්ද කවියක් පාඩම්? තිස්ස කියා කතා කළා, තිස්ස නිරඳු කලඹලවි, මිහිඳු සමිඳු දෙස බැලුවා, සතුන් මරන්නට හොඳ නැහැ, මිහිඳු සමිඳු බණ දෙසුවා කියලා එක පාඩම් කළේ නැද්ද? මොකක්ද ඒකේ මුල? මිහිඳු සමිඳු පොසොන්දාක අපේ රටට වැඩම කළා. මිහිඳලා ගල උඩ සිට තිස්ස කියා කතා කළා. එහෙමනේ මම හරිද? ඉස්සෙන්ෙඳු කලවලවි මිහිඳු සමිඳු දෙස බැලුවා. සතුන් මරන්නට හොඳ නැහැ, මිහිඳු සමිඳු බණ දෙස වාරි මොකක් හරි එකක් තියෙනවා. ඒත් මේව මේ පුංචි කාලේ ඉඳන් අපේ ඔළුවේ තියෙන දේවල්. ළමයි අහනවා අපේ කතා කරලා හාමුදුරනේ BC අමාරුද, ඊට පස්සේ ජියෝග්‍රොෆි BC වලට වඩා ලේසිද කියලා ලෝකෙ නැති ප්‍රශ්න අහනවානේ. ඉතින් ඒ ප්‍රශ්න අහද්දී ඔයාලට පැහැදිලි ඇති මේක හිතන තරම් අමාරු නෑ. මේ අපි ඉගෙන ගන්න, අපි දිනදා කතා කරන හරි පුංචි කාරණා තමයි පුතේ අපිට මේ සමස්තය තුන නිතරම දකින්න ලැබෙන්නේ. හරිද? ඉතින් එහෙම මහලුකුවට බය වෙලා හිත කලබල කරගන්න තරම් අතම දෙයක් නෑ. හරිම ලේසියෙන් මේව ගොඩ දාගන්න පුළුවන් දේවල්. හරි රසවත් පාඩම් එක තමයි අපිට දකින්න ලැබෙන්නේ. හරි. මේ දිවිනි උපන්නේ තිස්සේයි නම් කියා මඨා මතන්න සමත් වූයේ නෙවේ. මේ සුන්ගුන් පිළිදරන හිස මුඩු කළ කසාවත් හැඳි පෙරවුවේ මේ නම් කියාම ආවතන්න යනුවෙන් සිටින රජුට. දැන් මොකද රජතුමා කල්පනා කළා, යකෝ මේ ලංකාවේ ඉන්න කිසිම කෙනෙක් මට තිස්ස කියලා කතා කරලා නැහැ. පස්වාන්දහසකට බුදුවන දේවයන් වහන්සේ කියලා කතා කරන්න ඕන. හිස මුඩු කරගත්ත සමනේ මොකද මට මෙහෙම කතා කරන්න කියලා කතා කල්පනා කළා. සමනාමයන් මහරජ මේක වැදගත්. මේක පාඩම් කරගන්න. පුංචි දරුවෝ ටික පාඩම් කරගන්න බබාලා. සමනාමයන් මහරජ ධම්මරාජ ශාවකා තමේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගත්. මොකද කියන්නේ? සමනාමයන් මහරජ මහරජතුමනි, අපි ධම්මරාජ ශාවකා, අපි බුදුහාමුදුරන්ගේ ශාවකයෝ. තමේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගත්. මේ ඔයාලට අනුකම්පාව පිණිස තමයි ජම්බුදීපා මේ ලංකාවට වැඩම කළේ කියලා මිහිඳු මහරහතන් වහන්සේ තමන්ව හඳුන්වා දෙනවා තමන් ඇතුළු පිටස. පණිවිඩයේ සිහිවි ආර්යෝ ආවුමයි කියා තම අත දෙබූ ආයුධ බිම හෙලා සතුරු සිටින් උන්වහන්සේ සමග කතා කළ බව මහාචාර්ය මෙන්දිය සෝහන දීර මහතා පවා පෙන්වා දෙන්නේ මෙම ආඹු හැමීම සිදුවීමක් නම ලක් රජු අපේක්ෂා කරති. අන්න මේක දැන් අපිට එකපාරට එන ගැහුවා වගේ වුණා කියලා දැනුණාට තිස්ස රජතුමා ටක් ගාලා දැනගන්නවනේ. ආ මෙන්න සෝමන බවත් ගෞතමයන්ගේ සාහෘපය ඇවිල්ලා කියලා මේ පණිවිඩේ සීවි ආර්යෝ මේව ආවමයි. ආර්යෝ මෙහි ඇවිල්ලා කියලා ඉක්මනට කඩු කොපු පැත්තකින් දින කතා කරනවා. ඒ කියන්නේ ආවේ නැති වුණාට රජතුමාගේ ඔළුවේ තිබුණා කවදා හරි අපේ රටට ශ්‍රමණයන් වහන්සේලා වැඩම කරයි කියලා. ඉතින් ඒ සිදුවීම රජතුමා බලාපොරොත්තු වෙච්ච දෙයක්. ඒකින් ඒ බලාපොරොත්තුව ඉටු වුණා කෙසේ හෝ. මේ මහරහතන් වහන්සේ ඇතුළු පිටපමේ ආකාර රජතුමේ වෙනු සූක්ල තමන් වහන්සේ දිනුත් ගොඩිනුත් නොපෙමිනි බව ප්‍රකාශ කරලා ඊට පස්සේ ආවා මේ එනම් දේවානම්පියස රජතුමා. ඉතින් ස්වාමිනී කොහොමද මේ වගේ තැනකට ඔයාලා ආවේ කියලා ආවට ඇහුවට පස්සේ ගුවා අපි දියෙන් ආවෙත් නැහැ, ගොඩින් ආවෙත් නැහැ කියලා. මෙහෙදීම රජුගේ බුද්ධි විමසීම සඳහා පැන දෙකක් අසනවා. එහෙම කියලා ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ රජතුමා ටිකක් යමක්ම තේරුම් බේරුම් ගන්න පුළුවන් කෙනෙක්ද කියලා අදහස් කරන අදහසින් ප්‍රශ්න කිහිපයක් අහනවා. මහරජ මේ රුක කිමෙක්ද? රුක කියලා කියන්නේ ගහට. මහරජතුමනි මේ මොකද්ද කියලා ඇහුවා. ඉතින් මේකට කියන පුතේ අඹ ගහක් පෙන්නලා නැහන්නේ. මේකට කියනවා පුතේ අඹ පැනේ කියලා. හරිද? මේකට කියනවා අඹ පයන ලියන්න බෑනේ. අඹ පැනේ කියලා තමයි මේකට කියන්නේ. හරිද? අඹ ගහක් පෙන්නලා අහනවා මේ මොකද්ද කියලා. ඊට පස්සේ කියනවා මේ ස්වාමිනේ අඹ ගහක්නේ. රජුගේ පිළිතුරේ මහරජ මේ රුක හැර තව අඹ රුක් ඇද්ද? රජතුමනි මේ අඹ ගහ හැර තව අඹ ගස් තියෙනවද? ස්වාමිනිය අන්‍යෝ බොහෝ අමරුක් ඇත්ත ඇවිදුන. අනේ ඉතින් තව කොච්චර අඹ ගස් තියෙනවද කියලා උත්තර දුන්නා.
महाराज मे अमरुकद हर तवा अंबगास्ती इतना महाराज तुम मे अंबगहाय ए अंबगहाय तर तवा अंबगास्ती है ना अहुआ ने महाराजे स्वामी उत्तर मैंने महाराज पांडित मिहिंदुराजु पांडित बहुम होंगे උත්තරය දුන්න. අපෙන් එහෙම ඇවොත් ඇවිල්ලා අඹ ගහක් තියෙනවා. ওই තියෙනව ගහක් නේද? තව නැද්ද? මේ තව නැහැ. එක ගහයි තියෙන ඉතුරු ගහ තාට්ටක අපලලා යනවා. මලවද ඒ කොළ හැලෙනවා. අපි දැන් එහෙම උත්තර නේ. මේ තව වටේ අඹ ගහක් තියෙනවා. අපි දැන් නැහැ. අහල පහල ගාලා අඹ ගහක් තියෙන අපිට මොකද? අපිට පාන්න කියලා ගෑනේ. අපිට බලන්න රජිතුමා දුන්න උත්තරද? අපින් ඔහොම ප්‍රශ්නයක් ඇවොත් අපි නිකන් කරකෝලත් ඇරිය ගියා. අඹ ගහ සෝන තරම් මේ අමුරාදුපුර යම් හැම්බ තියෙන අඹ තියෙන. ඇති නබ තියෙන. මේකයි ඒක අර තව කොහේ හරි දෙක තුනක් මම දැක්කා තියෙන. රජිතුමා ඊට වඩා ටිකක් බුද්ධිමත් උත්තර දුන්නා කියලා මේක ටිකක් අර මේකට විතර බැලුවොත් ඔයාලට පැහැදිලි වෙනවද මහරජ ඔබ ന്യാය වත්තහොත් ආයි අහන ප්‍රශ්නයක් වාර ന്യാය හැම ඉන්නවද කියලා නැවත මිහිඳුම රජුගෙන් අසයි බොහෝ දිනක් ඇත්තයි කී කල් අනේ මට ගොඩාක් ന്യാය හැම ඉන්නවා කියලා කිව්වා මහරජ ඒ ന്യാයයන් හැර නොනෑවුවන් කිසියෙක් ඇත්තහොද ඇසි ඒ ന്യാය හැර ന്യാය නොවිච්චා නැද්ද කියලා අහුවා ස්වාමීන් ന്യാයයන්ට වඩා නොනෑම ඉතා බොහෝ විට අනේ ස්වාමීන් ന്യാයයන්ට වඩා ඉතින් ന്യാයය නොනෑ තමයි ගොඩාක් ඉන්නේ කියලා කිව්වා. මහරජ ඔබගේ ന്യാයයන්ද නොනෑයන්ද හැර අන් කිසියෙක් ඇත්තේ නැහැ සුවි. එහෙනම් මහරජතුමනි ന്യാයයෝයි ന്യാයය නොනෑයයි එකතාව කවුරු හරි ඉන්නවා කියලා කිව්වා. කවුද? ස්වාමීන් මමයි කීවේ. මැනේ මහරජතුමගේ ന്യാයයද නොවේමි නොනෑයක්ද නොවේමි කියව රජු පඬිත් බව දැන් ඔහු ඇතුළු පිරිසට චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ දේශනා කළා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ ඇවිල්ලා ලංකාවට වැඩම කළ චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ දේශනා කරන්න තීරණය කරන්න පුතේ මේකට කියනවා ඥාතිපැනේ කියලා. අපිට ඥායන්න නම් මේක ලියා ගන්න බැරි වෙයි. ඥාතිපැනේනේ මේක කියන්නේද? මේක අඹපැනේ. එතකොට මෙන්න මේ ප්‍රශ්න දෙක අහලා මේ ප්‍රශ්න දෙකට පිළිතුරු දුන්නට පස්සේ තමයි චුල්ලහත්ති පදෝපම සූත්‍රය මිහිඳු මහරහතන් වහන්සේ රජතුමාට දේශනා කරන්නේ චුල්ලහත්ති කියලා කියන්නේ පුතේ ඇතුන්ගේ පාසටහන් උපයෝගී කරගෙන දේශනා කළ සූත්‍ර දේශනාවක්. දේශනාව අවසානයේදී රජතුමා ඇතුළු 40,000 පිරිස රජතුමාත් එක්ක ලංකාවේ සිටි 40,000 පිරිස බුදුදහම පැහැදී තෙරුවන් සරණ ගිය. මිහිඳු හිමි ඇතුළු පිරිසට නගරයට එදිනම වැඩම කරන ලෙස ඉල්ලා සිටියද සියලු පිරිස එදින මිස්සක පවුවේ නැවති පසුදින නගරයට වැඩම කරගන්න. මිහිඳු හිමි එදිනම සවස් කාලයේ කළ තව සාසනික කටයුත්තක් වූයේ තමන් සමග පැමිණි බණ්ඩුක උපාසකයා පැමිණි. අන්න බණ්ඩුක උපාසකයා අරගෙන ආයි මොකට එනවා? මේ චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ දේශනා කරන මේක අහලා 40,000ක් විතර තෙරුවන් සරණ යනවා. ඒ පිටිසර පේන්න බණ්ඩුක උපාසකයා පැවිදි කරනවා. එතකොට දැන් එනං ගිහි අය කවුරුවත් නැහැ. මිහිඳු මහරහතන් වහන්සේත් එක්ක ආව පිටසත් එක්ක ඉත්‍ය උත්තිය බද්දල සම්බල සුමන සාමණේර සහ බණ්ඩුක උපාසක පැවිදි කිරීම සිද්ධ කරනවා. ඒතර පුතේ මෙන්න මෙතෙක් ඔයාලට කතා කරපු ඡේද ටික ගැන මේ කතා කරපු කොටස ගැන ඔයාලට මොනවා හරි නොතේරුම් තැන තියෙනවද ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් දැන්. जोक मुका මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට ප්‍රශ්නික පිළිවෙත් මෙහි ආරම්භ කළ විමසීමක් කරා
මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට එළ සාසනික පිළිවෙත් ලංකාවේ ආරම්භ කළා කියලා විමසන්න කිව්වොත් එහෙම අපිට අන්න එතකොට උත්තරේ ලියද්දී තමයි මිහිඳු මහ රහතන් වහන්සේ තනියම ආවේ නැහැ එනකොට සුමන සාමණේර අරගෙන ආව බණ්ඩු සුමන සාමණේර අරගෙන ආවේ සාසනික පිළිවෙත් ඇති කරද්දී උපසම්පදා පෙන්නුම් කරන්න බණ්ඩු කුපාසික අරගෙන ආවේ සාසනික පිළිවෙත් ඇති කරද්දී පැවිද්ද පෙන්නන්න පැහැදිලිද අන්න ඒ වගේ තොරතුරු වලට ඒක නෙමෙයි මේක වැදගත් ඊට පස්සේ රජතුමාගේ බුද්ධි මහේමයේ තේරුම් ගන්න මේ අඹපැන ඥාතිපැන හෙව්වා ඒවට උත්තර ලබා දුන්නේ ඇටි චුල්ලාතිපදෝපම සූත්‍රයේ දේශනා කර හැටි 40000ක් පෙරුවන් සරණ ගිය හැටි very very important මොකක් ගැටලු දිනවද නැහනේ තේරෙනවා නේ අපි අද අඩි ඉස්සරහට යන්න අපි යන්න පැරණි ආගමික විශ්වාස කෙරෙහි බලපෑ බෞද්ධ දෘෂ්ටි කෝණය පැරණි ආගමික විශ්වාස කෙරෙහි බලපෑ බෞද්ධ දෘෂ්ටි කෝණයනේ මිහිඳු මහ රහතන් වහන්සේ විසින් මුල් දින කිහිපය තුල දේශනා කළ සූත්‍ර ධර්ම කිහිපයක් පිළිබඳ තොරතුරු මහා වංශයේ දැක්කේ. ඒතන මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ඇවිල්ලා ඉන්න ගමන ලක්වැසියන්ට දේශනා කළ සූත්‍ර ගණනාවක් ගැන තොරතුරු අපිට සඳහන් වෙනවා. එහිදී දේශනා කළ සූත්‍ර අතර පුතේ චුල්ලහත්ති පදෝපම සූත්‍රය විමානවත්තු හා පේතවත්තු. විමානවත්තු කියලා කියන්නේ කොහේ කතාවටද? අලුතෙන් ආපු ළමෙක් කියනවා විමානවත්තු BC පන්තියේ දැන් ඉතු වෙන ගිහිල්ලා ඇතිනේ වෙන වෙන ගුරුතුන්ගේ. එයාලා දන්නවද විමානවත්තු කියලා කියන්නේ කොහේ තියෙන කතාවද පුතේ? ඒක දන්නේ නැතිව පේතවත්තු කියලා කියනකෝ. පේතවත්තු කියලා කියන්නේ කොහේ තියෙන කතාවද? මේවා දැනගෙන ඉන්න එපා. විමානවත්තු කියලා කියන්නේ කොහේ තියෙනවද? අන්නාරි විමානවත්තු කියන්නේ පුතේ දිව්‍ය ලෝකේ කතාව. දිව්‍ය ලෝක කතාව. මේ කතාව දෙකමයිති කාටද? පුළුවන් නම් කියන ප්‍රේතවත්වයි විමානවත්වයි දෙකම අයිතිකාරය කවුද කියන්නේ? ප්‍රේතවත්තු කියලා කියන්නේ අපාය කතා. නැත්නම් අගතිගාමී ජීවිතවල කතා මේ පොත් දෙකේම අයිතිකාරය කවුද? මතකද? ප්‍රේතවත්වේ විමානවත්වේ අයිතිකාරය කවුද? අන්න හරි මුගලම් මහරහතන් වහන්සේ. මුගලම් මහරහතන් වහන්සේ තමයි බණ කියද්දී තමන්ගේ අසීමිත ඍද්ධි බලය ප්‍රයෝගී කරගෙන දිව්‍ය ලෝකයටයි අපායටයි එකවර වැඩම කරගෙන. හරි චෝක් නේද බණක් අහන්න තිබුණා මුගලන් මහරහතන් වහන්සේගෙන්. ඒ බණ කී කියනවා ආ මම් පින්වත් නිවාලට අපාය කතාවක් කියන්නම් කියලා අතුරුදහන් වෙනවා අපායට යනවා විස්තර ටික අහගෙන එල කියනවා. ආ මේ වගේ කතාව මම දිව්‍ය ලෝකෙ ගිහින් අහගෙන එන්නම් කියනවා. දිව්‍ය ලෝකෙට යනවා අහගෙන එනවා කියනවා. සුපිරි නේ. ලයිව් බණක් අහන්න තිබුණා. චුල්ලහත්ති පදෝපම විමානවත් වූ ආපේතවත් ආසි විසෝපම සූත්‍රය දේශනා කළා. දේවදූත සූත්‍රයේ දේශනා කළා බාලපඬිත වග්ග නැත්නම් බාලපඬිත සූත්‍රයේ දේශනා කළා බුදුහාමුදුරු දේශනා කළා වූ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කළා අපමාද වග්ගයේ වගේ සූත්‍රයේ අතර ප්‍රධාන වෙනවා. ඒතර පුතේ මෙන්න මේ මම ඉරි ගහලා තියෙන ටික ටිකක් වැඩි අවධානයක් යොමු කරලා බලා ගන්න. ඔයාලගේ සටහන මේක සම්පූර්ණ ලියන්න අමාරු වෙන 20 කට කාලයක් නැති නිසා මම මේ වගේ මොනවා හරි පුතේ මේ highlight කරද්දී මේ ඔයාලා එක ස්ක්‍රීන්ෂොට් ගන්න. ඊට පස්සේ ලියන සටහනට මම මේ highlight කරන ටික විතරක් කෙටි සටහන විදිහට ලියාගෙන යන්න. මම මේ ප්‍රශ්නයක් අහන්න මිනිකමට මේක අහගෙන ඉන්නවා උත්තර දෙන්න. 12 වසරෙන් සහ 13 වසරෙන් සම්පූර්ණ පාඩම් ඉවර වෙනම කෙටි සටහන ගහලා තියෙනවා message එකක් දාන්න. මම ඉවරයි කියලා. බුදුහිමියන්ගේ දේශනා අතරින් මෙවැනි සූත්‍ර ධර්ම කිහිපයක් විශේෂ වශයෙන් තෝරා ගැනීමට හේතු වන්නට ඇත්තේ ශ්‍රී ලාංකික සමාජයේ තෙක් ග්‍රහණය කරගෙන පැවති අධ්‍යයන ලියා විශ්වාසාපාසයෙන් බද්ධ විය. අනුපතේ මේ වගේ සූත්‍රම මිහිඳු මහරහතන් වහන්සේ දිව්‍ය ලෝක කතා, අපාය කතා, ඊට පස්සේ විවිධ බණ කතා වගේ ඒවා බුදුහාම මිහිඳු මහරහතන් වහන්සේ ලක්වැසියන්ට දේශනා කරන්න අදහස් කරන්න ප්‍රධානම හේතුව ලෙස සලකන්නේ ඇත්තේ මොකද්ද දන්නවද? අර ලංකාවේ මුල් බැසගෙන තිබිච්ච අර ටිකක් අමුතු භයානක ආකල්ප වලින් මිනිස්සු ඇදහිලි විශ්වාස වලින් මිනිස්සු මුදවා ගැනීමේ අදහස ඇතුව වෙන්න පුළුවන්. චුල්ලහත්ති පදෝපම සූත්‍රය ආරම්භෙන්නේ පොන බලන් පුතේ මේක වැදගත්. කවුරු ගහලා නැහැ 12 13 කිටි සටහන්නේ. කමක් නැහැ. චුල්ලහත්ති පදෝපම සූත්‍රය ආරම්භෙන්නේ පරිබ්‍රාජක විසින් බ්‍රාහ්මණයෙකු හට බුදුරජාන් වහන්සේ පිළිබඳව කරන වර්ණාවකදී. බුදුහාමුදුරුවෝ වර්ණා කරපු එකකින් තමයි චුල්ලහත්ති පදෝපම සූත්‍රය ආරම්භ වෙන්නේ.
එමගින් බුදුන් කෙරෙහි පැහැදීම ඇති කරගත් ජානසෝනි කවුද බුදුහාමුදුර ඇගීමට ලක් කරන්නේ ජානසෝනි නම් බ්‍රාහ්මණයා තථාගතයන් වහන්සේට ගෞරව දක්වා නමස්කාර කළා ඔන්න මං එදා දුන්නා ඉරිදා ප්‍රශ්නයක් බුදුහාමුදුර පිළිබඳ සමකාලීන හා නූතන ඇගීම් කියලා ජානසෝනි කියලා කියන්නේ බුදුහාමුදුර සමකාලීන ඇගීම් කළ බමුණෙක් පැහැදිලිද ජානසෝනි බමුණ බුදුහාමුදුර ඇගීමට ලක් කරනවා අපමෝද්‍ය 12 13 දෙකම ආ 12 අවසර ඉවරයි 13 තව තියෙනවා නේ ජානසෝනි බ්‍රාහ්මණයා ප්‍රති බුදුහාමුදුර ඇගීමට ලක් කරනවා මේ වන විට රජවරුන්ගේ පවා නොමද ගෞරව දිනාසති බ්‍රාහ්මණයන්ගේ තත්ත්වයට වටහා ගැනීමට මෙවැනි සිද්ධි මතු කරලීම වැදගත් වන්නට ඇත්පාද අඩි උපමාව කිලත් කියන මේකට ඇත්පාද උපමාවන් කරගමින් දැක්වූ මෙම සූත්‍රයෙන් මුලදී පැහැදිලි කරන්නේ යම් දෙයක් දුටු පමණින් අසූ පමණින් නිගමණයට පැමිණීම අනුවන කමක් බවත් යමක් දැක සොයා බලා අවබෝධයක් ඇති කරගත යුතු බවත් මේ වගේම පාරම්පරික අන්ධ විශ්වාසයේ කෙරේ දෙවරක් සිටීමට යොමු කර වූ අතර නව දර්ශනයක් පිහිටිය යුත්තේ කෙසේද යන්න බුද්ධිගෝචර පෙන්වා දෙයි. තරපුතේ මේ චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ දේශනා කළේ අර යමක් ඇසූ දැක්ක පමණින් විශ්වාස කරන්න එපා. ඒක ඇත්තද බොරුද කියලා හරියටම හොයලා බලලා තීරණ ගන්න කියන අදහස පෙරදරි කරගෙන. පැහැදිලිද? තරපුතේ මම සචිනි 12 වසර ඉවරයි 13 වසර තියෙනවා කියලා තියෙනවා. පවිත්‍ර 12 වසර ඉවරයි 13 පාඩම් දෙකක් හිට සටහන් කළ ඉවරයිලු. මට 12 වසර ඉවරයි හැමෝම ෂෝට් නෝට් හදලා 13 වසර තියෙනවා කියලා තියෙනවා දෙවිමිනි. අනිත් තේ නැහැ. 4 5 දිනේ තමයි ඉතින් ඒ රාජකාරිය කරපා තියෙන්නේ. කමක් නැහැ ඉතින්. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං කියලා ගාතාවක් ඇල්ලලා තියෙනවා. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. තේරුම් මොකද? වපුරන දෙයට අනුව තමයි අස්වැන්න ලැබෙන්නේ. හරිද? වපුරන දෙයට අනුව තමයි අස්වැන්න ලැබෙන්නේ. කාමරේ ගහ ගන්න හොඳ උද්දෘතය. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. වපුරන දෙයට අනුව අස්වැන්න. තමන් කරන ක්‍රියාව අනුව තමයි තමන්ට ලැබෙන්නේ. හරිද? ක්‍රියාවට අනුරූප ප්‍රතිඵලයක් ලැබෙනවා. අපි කියන්නේ උඹලට කරන දේවල් පල දෙනවා කියලා කියන්නේ. කළ කම් පල දෙනවා කියලා කියන්නේ. අන්න ඒක තමයි ඉතින් අදහස් කරන්නේ. කලණි 12 වසර ඉවරයි 13 මැද හරියට තියෙනවා. මහින්සලාද එයාත් ඉවරයිගෙන 12 වසරනේ ගොඩක් අය ඉන්නවා කීප දෙනෙක් නේ ගොඩක් අය නැහැ ටිකක් ඉන්නවා හරි අපි තව ටිකක් ඉස්සරහට කතා කරමු උප සමාජයේ පැවති යක්ෂ යක්ෂණී ප්‍රේත ඇදහිලි මෙන්ම දෙවි දේවතා ඇදහිලි පිළිබඳ සංකල්පයද ඉතා සියුම් ලෙස සලකා බලන කල සූත්‍ර ධර්ම ලෙස විමානවත් වූ හා ප්‍රේතවත් වූ වැනි සූත්‍ර ධර්ම ලෙස ලියයි පුතේ සූ මේ පේතවත් සහ විමානවත් කලේ ලංකාවේ මුල් බැහැගෙන තිබුණු යක්ෂ ප්‍රේත වගේ ඇදහිලි විශ්වාස දුන්නේ අදහස ඇතුළ ජීවත් ඉවරයි 12 වසරනේ ජීවත් වන කාලය තුර තමන් විසින් කරනු ලබන ඉතා කුඩා කුසල හෝ අකුසල කර්මයන් විපාකයක් වශයෙන් දේවාත්මා යක්ෂාත්මවල පත්වන බව මෙහි අවධාරණය කරයි එකෙන් පුතේ කරන ලද කුඩා හෝ ලොකු ක්‍රියාවල ප්‍රතිඵල අනුව දෙවියන් අතරෝ අපාගතෝ වෙනවා කියලා කියනවා. පුතේ මගේ දුරකථනගෙන් මම දාන්නම් ඔයාලට එකින් අහන්න ඕන දෙයක්. මෙසේ අභව්‍ය ලෝකවලට උප්පත්ති ලැබූ පුද්ගලයන් උදෙසා යාග කිරීමේ පළක් නොවන බවත් ඔවුන්ින් මුදවා ගැනීමට පින් දීම ප්‍රමාණවත් බව බුද්ධ දේශනාවයි. දෙවියන්ටද පින් දීම අවශ්‍යයි. එමගින් සුගිත මුගිත දෙවියන්ගේ ආරක්ෂාව හා රැකවරණය තමන්ට ලැබෙන්නේ කර්මඵල විශ්වාසය ජනිත කරවමින් සුළු පාපෙහිද බියවන ලෙස මෙවැනි සූත්‍ර වලින් හෙළි කර තිබෙන සුචරිතවත් සමාජයක් හදන්න මිහිඳු මහ රහතන් වහන්සේ පැමිණීම මඟ පෙන්වුණා කියලා කියනකට තෝරියන්න පුළුවන් හරිද පුතේ එතකොට මේ මැරිච්ච අය මතක් කර කර කෑක ගහ යාග හෝම කළා වැඩක් නැහැ ඒ අයනුන් පින් දෙන ක්‍රමයක් අපි උගන්වනවා කියලා මිහිඳු මහ රහතන් වහන්සේ වගේ වැදගත් කරුණු ලක්තිව ජනයාට දේශනා කළා. ඒ දේශනා කිරීම මතින් එයාලා එල්බගෙන හිටියේ දැඩි අර්ථ රහිත ඉගැන්වීම් වලින් බැහැර වෙලා අර්ථ සහිත ඉගැන්වීම් එක්ක මුසුුණා. මෙරට තිබූ ආගමික ඇදහිලි වලට කර්මඵල විශ්වාසයක් ගැඹ තිබූ බව නොපෙනේ. එසේ වුවත් මිහිඳු හිමියන් සෑම දේශනාවක් තුළදීම කර්මඵල විශ්වාසය මෙරට ජන සමාජය තුළ ජනිත කරගෙන උත්සාහගෙන තිබුණි. උන්වහන්සේ විසින් දේශනා කරන ලද දේවදූත සූත්‍රයෙන් උත්සාහගෙන තියෙන්නේ මොනවද?
කර්ම සහ ඵලය පිළිබඳව උගන්වීම. කාය ආදී තුන් දෙනේ සුචරිත ක්‍රියාවන්නේ නොය දෙන්නේ නම් තමන්ගේ පරලෝක ජීවිතයේ කටුක බව මෙහි කියවේ. තමන්ට පෙනෙන්නේ මෙලොව සිටිනා දේව දූතයන් පස් දෙනා දෙස බලමින් මමත් මෙබඳු තත්ත්වයට පත් වෙමි සංඥා ඇති කොටගෙන සුචරිතයේ දීම් ප්‍රෝජනවත්. මෙලොව සිටින් තාක් පව කොට නිරේ උපන් සත්‍යෙ එෙහිදී මහත් දුක් කම්කටොළුවට ජීවාජනය වෙන බව විස්තර කරමින් මිනිසුන් දුසිරිතෙන් වළක්වා සුචරිතයේ යෙදීමට මේ සූත්‍රය දේශනා කළා. උටේ එතකොට දේව දූත සූත්‍රය දේශනා කළේ යහපත් සමාජයක් ඇති කිරීමේ අදහස ඇතු. එහෙම නැත්නම් පා මිනිසුන් පාපයෙන් ගලවා ගන්න තමයි මේ වගේ සූත්‍ර මිහිඳු මහරහතන් වහන්සේ ලක්වැසියන්ට දේශනා කළේ. අනුබුදු මිහිඳු හිමියෝ පළමු අස්කාලේ මිසේ කිව්වේකට අහන්න පුළුවන්. අනුබුදු මිහිඳු හිමියෝ පළමු අස්කාලේ මිස්සක පහුවේ ගතකොට පසුව සර්වඥන් වහන්සේගේ ධාතුන් වැඳ පුදා ගැනීමට දඹදිව යාමට සූදානම් වූ බව ඒ සම්බන්ධයෙන් රජු හා ඇති වූ සාකච්ඡාවෙන් අනතුරුව එහි ප්‍රතිඵල වශයෙන් ථූපාරාම ස්තූපය නිර්මාණය වූ බව සඳහන් වේ. ගස්කල් පර්වතවලට බියව අර්ථ රහිතව ඒවා සරණ ගොස් විවිධ වැඳුම් පිදුම් කළ ජාතියකට බුදු හිමියන්ගේ සර්වඥ ධාතුන් තැන්පත් කර ගොඩ නැගූ ස්තූපයක් වන්දනාමාන කිරීමට සැලැස්වීම පැරණි ඇදහිලි නව්‍යකරණය වීමට මඟ සැලසුනි. එමෙන්ම සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් මෙරටට වැඩම කළ ශ්‍රී මහා බෝධිය රෝපණය කිරීම හා ඉන් පැන්ඵලරුක අෂ්ටඵලරුක දිවයිනේ සෑම ප්‍රදේශයක රෝපණය කිරීම තවත් සංස්කෘතික අංගයක ආරම්භයක් විය. මෙතන පොඩ්ඩක් මම ගැටලුවක් කියලා දෙන්නද නිකන් චූටි ප්‍රශ්නයක්. ලංකාවට බුදුහාමුදුරුවෝ තෙවරක් වැඩම කළානේ. මහියංගණන් නාගදීපං කල්යාණන් අපි කියනවා. මේ වැඩම කරපිලා ආට මතක ඇති. තපස්සු බල්ලුක වෙළඳබෑයන්ට කේස ධාතු මිටක් දීලා ගිරිහඩු සෑය කියලා එකක් හදුවයි කියලා. අර යාර වල මතක ඇති ආහාර ගන්නවා. මම ඉදා කියලා දුන්නේ. ආහාර ගත්තට පස්සේ යන්න හදාදි ධාතු ටික අරගෙන ඒක ගලව ගන්න බැරි වෙනවා. ඊට පස්සේ ඒක වට කරලා සෑයක් හදනවා. විවිධ රජවරු ඒක නිර්මාණය කළා. හැදුව සෑය ගිරිහඩු සෑය කියලා කියනවනේ. හැබැයි මෙතන ආයේ කතාවක් ඉන්නවල් දකින්න නැති. ඒක හැදුවට ඒක මිනිස්සු වන්දනාමාන කළා නෑ. කවුරුත් ඒක විශ්වාස කළේ නැති නිසා ලංකාවේ ප්‍රථම ආරාමයක් විදිහට ථූපාරාමය හැදුවයි කියලා සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්නේ. එතකොට අර ගස්කල් වලට වැඳ වැඳ හිටිය මිනිස්සු ස්තූපෙට වන්දනාමාන කරන්න සූදානම් වුණා කියලා කතාවක්. ඒක තමයි. තව ගැටලුවක් තමයි මෙතන දකින්නවම. සංගමිත්තා මිනින් වහන්සේ ලංකාවට ශ්‍රී මහා බෝධි අරගෙන එනකොට පුතේ ඒකේ අෂ්ටඵල රුක කියලා කියන්නේ මොකක්ද? එක භෝගහේම අතු අටක් ඇති වෙනවා. පැහැදිලිද? එක භෝගහේ අතු අටක් ඇති වෙනවා. එතකොට ශ්‍රී මහා බෝධි කියලා කියන්නේ ප්‍රධාන සාඛාව. ඒ සාඛාවේ තමයි මේ පැලවෙන අතු හැදෙන්නේ. අටක්. ඔන්න පුතේ ලංකාවේ කොහේ කොහරි ඇති ජයසී මහා බෝධිය සාඛාවක් කියලා. අන්න ඒව පලා අටක රෝපණය කිරීම සිද්ධ කරනවා. පැහැදිලිද? පැරණෝ නුගගාහ තල් රුක් වන්දනාමාන කරන ලැබුවේ ඒ වාට අධිගෘහිත දෙවියන්ගෙන් උපකාර තමන්ට බලාපොරොත්තු වෙන්නේ. පැරණි මිනිස්සු නුගගාහ තල් ගහ වැඳදරත් නුගගස් වලට වන්දනාමාන කරනවා පැරණි මිනිස්සු. පැරණි අද කාලේ ඉන්න මිනිස්සුත් කරනවා. ඒ වාට අධිගෘහිත දෙවියෝ ඉන්නවා. ඒ දෙවියෝ තමන්ට උපකාර කරයි කියන අදහසින්. දෙවියන්ගේ උපකාර තමන්ට බලාපොරොත්තු වෙන්නේ. නමුත් ශ්‍රී මහා බෝධිය රෝපණය කිරීම මගින් දෙන්න ලද පණිවිඩයට වඩා ප්‍රබල එකක් විය. අප මහා බෝධි සත්වයන්ට බුද්ධත්වය ලබා ගැනීමට පිහිටූ බෝධියට උන්වහන්සේගේ කෘතෝපකාර කළසේ තමන් වහන්සේට අප්‍රමාණ ඥාන සම්භාරයක් ලබා ගැනීමට හැකි වී බෝසෙවණේ සිසිර සහ සෙවණස නිසා එම සක්‍යතාව සීකරන බෞද්ධයා තමනටද පොඩ්ඩක් අජල්ුණානේ බෞද්ධයා තමනටද ඥානාලෝකේ පහල කරන ලෙසට කරන ප්‍රාර්ථනාව බෝධිවන්දනෙන් අර්ථවත් වේ. බෝධිවන්දනාවෙන් අර්ථවත් වෙන පුතේ ඥානේ ලැබේවා කියන අදහස. පැරණි රුක්ෂ වන්දනයේ නව අර්ථකථනයක් මගින් සපයන ලදි. පැරණි මිනිස්සු රුක්ෂ වන්දනාවට යමුනේ ඒ තුල දෙවියෝ ඉන්නවා කියන අදහස ඇතුව. හැබැයි ඒ වෙනුවට බුදුරජාන් වහන්සේගේ පරිහරණයට උපකාර වූ ශාරීරික පාරිභෝගික උද්දේශික කියන කොටස් වලට අයත් බෝධින් වහන්සේ වන්දනාමාන කරන්න මිනිසු යොමු කිරීම සිද්ධ කළා. ප්‍රාග් මිහිඳු යුගයේ බ්‍රාහ්මණ හා නිගණ්ඨාගම පැවති බව පිළිගත් වීනම් ගිනි දෙවියන් පිදීම හෝ ගින්න පිදීම බ්‍රාහ්මණ සිරිත් විර පැවති බව පිළිගත යුතුය.
හින්දුන් හෝමගින්න දැල්වීමෙන් හින්දුන් හෝමගින්න දැල්වීමෙන් අපේක්ෂා කරන ලැබේ ගින්නට පූජා කරන සියල්ල දැවීමෙන් ඇතිවන දුම් ඇතිවන දුම් පැහැදිලි නෑ නේ මට හිතුණේක පැහැදිලි නෑ මම ඒක පොඩ්ඩක් නැමෙද්දී දැන් පැහැදිලිද පුතේ එක්කෙනෙක් දානක මැසේජ් එක අනිත් අයට වෙනොත් මැසේජ් කරන්න එපා දැන් ඇහෙනවද තාමන් නැද්ද දැන් ජී දැන් හරිනේ සිග්නල් අවුල් නැ මේ දවස් ටිකේම පට්ට අවුල් ලංකාවේ මම දැන් වංගින්න පැත්තේ මොබිටෙල් එකත් අවුල් SLT එකත් අවුල් ඩවුන්ලෝඩ් පොඩ්ඩක් ස්පීඩ් වෙනවා අප්ලෝඩ් කරන්නම බැ දැන් ඔයාලා මේ YouTube එකට පාඩමක් දාගන්න යකා නගිනවා අප්ලෝඩ් වෙන්නෙම නැහැ පැය ගාණක් ඔය දේම ෆෝන් එකෙන් දැමුත් ඒකෙන් රෙදි අයින් කර තැන් අයින් එක වගේ ගිනි ගන්න රත් වෙනවා ඉතින් මේ ඉපා වෙලා තියෙන්නේ මම අදත් කතා කළා මොකක් හරි කනෙක්ෂන් ලූස් එකක් තියෙනවා වගේ එතකොට හින්දු ආගමේ හෝම ගින්නට එක එක ඒවා දල්වන එක සිරිතක් විදියට කළා එහෙම කළේ අර බමුණු දෙවියන් පිදු වගේ තමයි ගින්නෙන් දෙවිය සතු වේක හිතාගෙන ඒ කියන්නේ ගින්න නිකම් පුතන්නේ නැහනේ ගින්නට එක එක ආහාර ද්‍රව්‍ය වගේ වදාලා වත් කරනවා එතකොට ඒක සුවඳ උඩට හමනවා ඒ සුවඳ උඩට හමද්දී දෙවියව ආග්‍රහණය කරයි කියන අදහස එවිට පොළොව මත පිට ඉන්න මිනිසුන් කෙරේ දෙවියෝ යහපත් ආකාරයෙන් කටුතුර ඊට පස්සේ දෙවියෝ සතුට වෙලා මේ අපිට ආශිර්වාද කරයි කියලා බලාපොරොත්තු වුණා පැහැදිලිද මල් පහන් සුවඳ පූජාවන් බෞද්ධ සංස්කෘතියේ මුල් කාලයේ සිටම පැවතියවා ලෙස සැලකේ මහා පරිනිබ්බාන සූත්‍රයෙන් හා ධම්මපදයෙන් ඒක සාක්ෂි පළවිය හැකිය ස්තූප බෝධිය හා පිළිම වටා පූජා විදි සකස් වීමේදී මල් පහන් සුවඳ පූජා ප්‍රදාන වූ බව පෙනේ බෞද්ධයා මෙකී පූජා ද්‍රව්‍ය මගින් ඉටු කරන කාර්යයන් කරන ප්‍රාර්ථනා වෙනත් දර්ශනයට වඩා ප්‍රඥා ගෝචර වූ එකක් ලෙස හැඩ ගැස්වීමේ ගෞරව හිමි කරක් නැත ලංකාවේ මිනිස්සු මේ බුදුන් වැඳලා කරන ප්‍රාර්ථනා සෙසුආගම් එක බලද්දී අර්ථයක් තියෙන දෙයක් කියලා මෙතෙන්දි කතා කරනවා මල් පූජා උත්තරීතර සාහතුරුවරයෙකුට කරන උපහාර පූජාවක් වූ වශයෙන් එය අනිත්‍ය සංකල්පයද වේ. අන්න බුදුහාමුදුරන මල් පූජා කළා අපි පස්හරව ලාවට මල් පූජා කරනවා කියන එකේ අදහස පුප්පං මිලායාති යතා ඉදම්මේ කායෝ තතායාති විනාශ භාවං. මේ මල් පරවෙනවා වගේම අපේ ජීවිතෙත් නැති වෙලා යනවා. අපි එහෙම නැහැ. බුදුහාමුදුරන මල් පූජා කළා කියලා අපි පස්හරවල වැඳලා යනවා. හැබැයි ඒකේ තියෙන භාවනාවක් මරණානුස්සතියක් මරණය මෙනෙහි කිරීමක් නේ පුප්පං මිලායාති යතයි තමයි මේ මල් පරවෙනවා වගේ අපේ ජීවිතෙත් විනාශ භාවයට පත් වෙනවා කියලා තමයි මල් පූජා කළා ප්‍රාර්ථනා කරන්නේ හිතන්නේ ජීවිතේ යථාර්ථවාදී බවට සුසංයෝගී කර ගැනීමට සුසු භාවනා යෝග්‍ය අරමුණකි පහන් පූජා අර්ථවත් වන්නේ අන්ධකාරය දුරු කරමින් ආලෝකයේ උදාවන්නාක් මෙන් තමා තුලද මෝහ අන්ධකාරය පාගොස් ඥානාලෝකයේ ඇතිවෙනස පහන් පත්තු කළාට පස්සේ ආ බුදුහාමුදුරුවෝ කරවලේ ඉන්න නිසා පහන් පත්තු කරන්න ඕනි කියන අදහස නෙවෙයි ප්‍රඥාව නැත්තම් මෝහ අන්ධකාරය දුර වෙලා ඥානාලෝකය නැත්තම් ප්‍රඥාව ඇති වෙවා කියන අදහසෙන් තමයි පහන් දැල්වීම කරන්නේ. ඒකද ඔයාලා පහන් දැල්වලා බුදුහාමුදුරන්ගේ අර භාවනා ඉරියව්වෙන් ඉන්නේ කකුල් දෙක ගාවින්ම තියලා යනවානේ දෙපා ගාවින්. නිකන් පහනක් පත්තු කරලා කකුල් දෙක අස්සේ තියලා බලන්න ඉන්න පුළුවන්ද කියලා අපිට. අපිට ඉන්න බෑ. බුදුහාමුදුරන් ඉන්න පුළුවන් කොහමද? චාමිලිසාන ධන්නවාට විතරද කැටි කැටි එන එක බාර මේ ආකාරයෙන් ප්‍රාග් මහින්දුගේ දැඩි ලෙස සමාජයම ග්‍රහණය කරගනිමින් විවිධ ආගමික සංකල්ප හා බැඳී තිබූ විශ්වාසයන් ඍජු ලෙස ප්‍රතික්ෂේප නොකළ බුදු සමය ඒවා තුල පැවති අර්ථයන්ට විවිධ අර්ථ කතන දින සමත් මේ සමස්තයෙන් කියන්නේ පුතේ එතකොට මේ අර අන්ධකාරයෙන් මිනිස්සු ඇවිලා මුලා වෙලා හිටියේ මිනිස්සු එහෙම නැත්නම් අර්ථ රහිත ක්‍රියාවල යෙදিলা හිටියේ මිනිස්සුන්ට ඒවායින් අත මිදිලා අර්ථවත් වූ ක්‍රියාපටිපාටියක නිරත වීම සඳහා අවශ්‍ය කරන මාර්ගය බුදුදහම තුල පෙන්වා දීම සිද්ධ කළා. එතකොට අර වැරදි මාවත් තුල ගමන් කළ ජනය ඒවායින් මුදවාගෙන සුචරිතවත් කිරීමේ ප්‍රබල හැකියාවක් තිබුණා. මේ මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට පැමිණලා උතුම් වූ දහම
ජනතාවට දේශනා කිරීමේ ප්‍රතිඵල නැත්නම් ජනතාවට දේශනා කිරීමේ වැරදි මම්මාවත්වල ගමන් කළ බොහෝ දෙනෙක් ඒවායෙන් අත මිදිලා සුචරිතවත් වීම සඳහා ප්‍රධාන ලෙසම බලපෑවා මිහිඳු මහරහතන් වහන්සේගේ ලක්දිව ගමනේ ඒ තුලින් පුතේ ඇතුළට ඇතිවෙච්ච දේවල් බොහෝමයි නැති වෙච්ච කෙනෙක් කිසි දෙයක් නැහැනේ නේ ඒවා තුල යහපත් වූ සමාජයක් අපිට ඇත්තරම නිර්මාණය වුණා ඒ වගේම සුචරිතවත් සමාජයක් ගොඩනගෙන්න ඒ දහම බොහෝසේ අපි කාටත් උපකාර වුණා කියලා ඔයාලට ප්‍රශ්නයකට එහෙම උත්තර ලියද්දී නිගමනයක් විදිහට සාකච්ඡා කරන්න පුළුවන් ඉතින් මෙතෙක් කතා කර කොටස අධ්‍යයනය කරද්දී ඒ කොටස අවසානයේ අපි ඊළඟ කොටසට යන්න හදන්නේ චුට්ටක් ඔයාලත් එක්ක කතා කරලා මට දැනගන්න කැමති මේ කතා කරපු ටික ඔයාලට පැහැදිලිද සහ ඒ තුල කුමන හෝ ගැටලුවක් අඩුපාඩුවක් තියෙනවද කියලා මැසේජ් එකක් දානකෝ